flash and rack flash and stall. All my game, all my style. अंतर्गत सामान्य बस ड्राइविंग एक्सपीरियंस वीडियो तीरने बलम वीडियो मे Mitsubishi Rosa अभी द कार मे Mitsubishi Rosa एक कथा कर बस के अपे फ्रंट लुक मेन मेवा बलावधि साल्ड परास व्यू बलाकूल हेकिया मे बस के सामान्य व्यू कंडकूल ड्राइव ये मेतनी पालट लुक लुक कथा कर बस के हेड लैंप मेतनी बलाकूल इतना टर्निंग इंडिकेटर पार्किंग लैंप मेतनी अभी बलाकान हेकि ඉතින් ෆොග් ලෑම්ප් එකක් දීලා තියෙනවා මෙන්න මෙතන මේ ඔරිජිනල් ලැබිච්ච කොටස් තමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් ඒ වගේම එයා ඉන්ටෙක් එක හොඳට ගන්න පුළුවන් වෙන හොඳ ලස්සන grill එකක් තියෙනවා nickel mix එකක් එක තමයි මේ grill එක ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම හොඳ holes තියෙනවා එයා ඉන්ටෙක් එක හොඳට ගන්න. මෙන්න මෙතන තියෙනවා පොඩි after market fix කරපු ලෑම්ප් එකක්. මොකද සාමාන්‍යයෙන් බස් එක රාත්‍රී කාලේ දුර ධාවනය වෙන හින්දා ඩ්‍රයිවර්ට හොඳ නිරීක්ෂණය කියන්නේ හොඳින් පාර බලා ගන්න හැකියි එන්න. ड्राइव के आवश्यकता आफ्टर मार्केट फिक्स कर लैंप इधं मेतनी लबेन रोसा एम्ब्लम इतकोट फूसो Mitsubishi लोगो मेतनी अभी बला हेकिवतीवा किन मे मेतन अभी वाइपर्स लबेन इतकोट अब फ्रंट विंडशील्ड वॉशर्स लबेन एवगे बस के इसरागन कथाकर मे साइड मिरर्स ओरिजिनल साइड मिरर्स बलागन हेकिवती सामान्य दंग तीयनमेव निकल कोटस्ट विनस्कलती है वगे नतु तामत मेक ओरिजिनल मट्टी अभी बलागन हेकिवती है अभी चुट्टा बस के साइड लुक चुट्टा बस ड्राइवर डोए मेतनी ड्राइवर पड़ी वैन वागे किसी में अपास मेतन ऑपरेट कर पुलवांग मेन्टेन कर लीना वेहिकल इतनी मेतन अभी बलागन पुलवांग अपे टायर्स लबेनवा दास प्रीम अक्तम ओरिजिनल लबेन्नी इति मैं मेतन तीयनवा पड़ी टर्निंग इंडिकेटर का पेटिंग बलागन बस कोई पेट टर्न करम मे बस विशेषाध्युत में सामान्य कथा रोस बस दिग मीटरी चुट्ट कड़ी मेक दिग वर्षन मेक दिग मदली मे बस दिग मदली विशेषाध्युतमी सामान्य मे मोडल के मेन मेवी तीन पिटी बस बलागन हेकिवती पिटी बस मेन मेतन पिटल इमर्जेंसी मेन मेतन बलागन हेकिवतीवा इधन पिटी बस कथा कर अपे टर्निंग इंडिकेट ब्रेक लैंप इतकोट रिवर्स मैं मेतन इंतजार रिवर्स लैंप इतनी आफ्टर मार्केट इतने टेल पाइप पड़ी वैन सकल तीना पड़ी निकल को दाला पड़ी पड़ी मोडिफिकेशन कर लीना मेन मेतन तीन थर्ड मिगेना बला विशेष कथाकरण मेतन पिल वेहिकल मेन्टेन कर मेतन पिल वेहिकल मैनुफैक्चर अभी Mitsubishi कंपनी विशेषम की बस ट्रावी मेन मेतन रिज़ कर मेतन अभी लाइन को मेतन अभी आप की दिन दिन बस ट्रावील पार करती है नैदे वाले विशेष बस कथा करें
වාහන ඉන්ටීරියර් ගැන පොඩ්ඩක් කතා කරමු මොන වගේ දේවල්ද බස් එකේ තියෙන්නේ කොයි වගේ සල්පාසුකම්ද මේකේ තියෙන්නේ කියලා ඉතින් මේ බස් එකේ ඉන්ටීරියර් ගැන කතා කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ ලස්සන ලුක් එකක් මේ බස් එකේ තියෙනවා ඉතින් ගොඩක් සැපපහසු සීට්ස් තමයි මේකේ ලැබෙන්නේ ඉතින් ඒත් එක්කම අර ස්පේස් එක ගැන කියනවනම් කිසිම ගැටලුවක් නැතුව හොඳ හෙඩ් රූම් එකක් වගේම හොඳ ලෙග් රූම් එකක් තියෙනවා සාමාන්‍යයෙන් මගේ උස සාමාන්‍යයෙන් අඩි 6ක් විතර වගේ තියෙනවා ඉතින් මමත් කිසිම ගැටලුවක් නැතුව බස් එකේ හිටගෙන ඉන්නවා සාමාන්‍යයෙන් ඒ වගේ කිසිම අපහසුාවක් නැතුව බස් එකේ ගමන් කරන්න හැකියාව තියෙනවා ඉතින් ඇත්තටම අර ඕගොල්ලන්ට ලක්ෂරි ටෝ එකක් කියන්න ඕනේ ඒ වගේම ෆැමිලි ට්‍රිප් එකක් කියන්න ඕන නම් සාමාන්‍යයෙන් හොඳට රෙකමන්ඩ් කරන්න පුළුවන් vehicle එකක් තමයි මේ බස් එක Mitsubishi Fuso එක එතකොට Toyota Coaster එකේ දෙක හොඳට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඕගොල්ලන්ට කිසිම අපහසුාවක් නැතුව හොඳ ලක්ෂරි ට්‍රැවල් එකක් කියන්න. ඉතින් ඇත්තටම කියන්න ඕනි මේ බස් එකේ අපි හිතමු අපි ඉඩක් මෙහෙම වාඩි වුණාම අපිට හොඳ අපි හොඳ සීට් පොසිෂන් එකක් ලැබෙනවා. කිසිම අපහසුාවක් නැතුව අපිට ගමන් කරන්න හැකියාව දෙන ඉතින් ඒ වගේම මේකේ ලැබෙන AC vents පවා හැම පැසෙන්ජර්ටම කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. අවශ්‍ය නම් එයාලට AC vents ක්ලෝස් කරගන්න හැකියාව දෙන ඒ සියලුම පහසුකම් මේ බස් එකේ අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. හොඳ එයින් ටෙක් එකක් ලැබෙනවා. එතකොට මේක කියන්න ඕන විශේෂම දේ තමයි මේ වගේ ජම්පින් සීට්ස් කීපයක්ම ලැබෙනවා බස් එකට. එතකොට සාමාන්‍යයෙන් අර තියෙන ප්‍රමාණයට වඩා අපිට මේ සීට් පේලිය ගන්න එක වැඩි කරනවා කියන්නේ සාමාන්‍යයෙන් පැසෙන්ජර්ස්ලා කීප දෙනෙකුට තව ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා මේ බස් එකේ. ඉතින් ඒ වගේ වාසි කීපයක්ම මේ බස් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මේක සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ නැත්නම් ඒක සේෆ්ටි ෆීචර් එකක් විදියට ගන්නත් පුළුවන්. මොකද සාමාන්‍යයෙන් බස් එකේ ගමන් කරද්දී අපි සාමාන්‍යයෙන් ලොකු වංගුවක් ගන්නකොට සාමාන්‍යයෙන් බස් එක පොඩ්ඩක් දෙපැත්තට යන්න පුළුවන්. ඒක අවම කරගන්න මේ සීට් එක භාවිතා කරන්න පුළුවන්. මොකද මේක එකපාරට මෙහෙම පාත් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේ සීට් වල විශේෂ දෙයක් කියන්න ඕනි අපිට පැසෙන්ජර්ට අවශ්‍ය විදියට මේ සීට් ඇඩ්ජස්ට්මන්ට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අර නිදාගෙන යන අවශ්‍ය කෙනෙක් නම් එතකොට සාමාන්‍යයෙන් සුවපහසු ගමනක් හොයන කෙනෙකුට මේ වාහනේ හොඳට රෙකමන්ඩ් කරන්න පුළුවන්. එයාලගේ ෆැමිලි ට්‍රිප් එකක් වගේ දෙයක් යනවා නම් ඉතින් ඇත්තටම ඕනි සීට් එකක් අපිට මේ විදියට හසුරව ගන්න හැකියාව තියෙනවා. ඒ දේවල් ගොඩක් විශේෂයෙන් කියන්න ඕනි. ඉතින් ඔයාලට අවශ්‍ය විදියට සීට් එක මේ ආකාරයට ඇඩ්ජස්ට්මන්ට් කරලා සැපපහසු ගමනක් මේ විදියට යන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ රූෆ් එක ගැන කතා කරත් හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. මේ සවුන්ඩ් සිස්ටම් එකේ අපි සමහරවිට කතා කරොත් එහෙම මේ ස්පීකර් එකක් ගැන කතා කරත් මේ ස්පීකර් එකේ ට්‍රිට එකක් වෙනම අපිට මෙතනින් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. එතකොට මේකේ ආෆ්ටර් මාකට් සබ් වූෆර්ස් එහෙම ෆික්ස් කරලා තියෙනවා. ඉතින් සවුන්ඩ් එක ගොඩක්ම හොඳයි. ඒ වගේම අපි අපේ ගමන් කරන පැසෙන්ජර්ස් ලාගේ ආරක්ෂා වෙනින් හොඳ නිකල් ග්‍රැබ් හැන්ඩල් එකක් දීලා තිනවා. ඒත් එක්කම විශේෂ දෙයක් කියන්න ඕනි මෙන්න මෙතන තියෙනවා අපිට මයික් එකක් ප්ලග් කරගන්න පුළුවන් හැකියාව. ඉතින් සාමාන්‍යයෙන් මේක අර ගොඩක්ම භාවිතා වෙන්නේ ටුවරිසම් කරන අයගේ තමයි ගොඩක්ම මේක භාවිතා වෙන්නේ. යාලට මොන හරි විධිවිධාන දෙන්න ඕන නම් තමයි මේ මයික් එක පාවිච්චි වෙන්නේ. ඒත් එක්කම මේ බස් එක පොඩ්ඩක් මොඩිෆයි කරලා තියෙනවා මේ මික් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මයික් එක භාවිතා කරලා ඔයාලට කැරව එකක් පාවිච්චි කරලා සින්දු කියන්න පුළුවන් තත්ත්වයට මේ බස් එකෙන් පොඩි පොඩි මොඩිෆිකේෂන්ස් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලන්ගේ සාමාන්‍ය ෆැමිලි ට්‍රිප් එකක් හරි ටූ එකක් යද්දි ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම හොඳ ලෑම්පින් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍ය ලයිටින් සිස්ටම් එක ගොඩක් හොඳයි. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් AC vents කිසිම ගැටලුවක් නැතුව හොඳ එයාර් ඉන්ටේක් එකක් එක්ක සියලුම පැසෙන්ජර්ස්ලට AC vents ලැබිලා තියෙනවා. ඉතින් ගොඩක්ම සුවපහසුව ගමන් කරන්න පුළුවන්. ඉතින් බස් එකේ මේන්ටේනන්ස් ගොඩක්ම තියෙනවා. ඉතින් ගොඩක්ම හොඳට මේ බස් එක මේන්ටේන් කරලා තියෙනවා. එතකොට LCD TVs මේගොල්ලෝ ෆික්ස් කරලා තියෙනවා. ඒ වගේ දේවල් අපිට බලන්න පුළුවන් බස් එකේ. ඉතින් මේ දේවල් තමයි සාමාන්‍යයෙන් අපේ පැසෙන්ජර් රූම් එක නැත්නම් අපි පැසෙන්ජර්ස් ලගේ කොටසේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් බලමු අපේ ඩ්‍රයිවිං සීට් එකට ගිහිල්ලා කොහොමද අපේ view එක, ඒ වගේම මොන වගේ දේවල්ද ඩෑෂ්බෝඩ් එකේ හිමු තියෙන්නේ කියලා ටිකක් අපි ඩ්‍රයිවර් පොසිෂන් එකට ගිහිල්ලාම කතා කරලා බලමු. ඉතින් බස් එකේ ඩ්‍රයිවිං සීට් එක ගැන කතා කරොත් මෙන්න මේ විදිහට තමයි ඩ්‍රයිවර්ට බස් එකට එන්න පුළුවන් විදිහට අපි ඩෝ එක හරියා මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. ඉතින් බස් එකට නගිනකොට ඔයාලට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් ග්‍රැබ් හැන්ඩල් එකක් මෙතන තියෙනවා. අපිට මේ විදිහට බස් එකට නගින්න හැකියාව තියෙනවා කිසිම අපහසුතාවක් නැතුව. ඉතින් Toyota Coaster එක ඔයගලන්ට මතකයි අපි කතා කළා. ඉතින් මේක අපිට ලැබුණේ 4 speed automatic transmission එකක් විදියට. ඉතින් මේ Mitsubishi Fuso නැත්නම් Mitsubishi Rosa බස් එක අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා ගිය පහක manual gearbox එකක් එක්ක. ඉතින් මේ විදියට තමයි අපේ dashboard එක අපිට බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් බස් එකේ engine එක තියෙන්නේ මෙන්න මෙතන. steering wheel එක අපිට මේ විදියට බලා ගන්න හැකියාව ලැබෙනවා.
මොංගලන්ට එන්නන සාමාන්‍ය ඩෑෂ්බෝඩ් එකේ මොනවද තියෙන. එතකොට අපේ මීටර් කන්සෝල් පැනල් එක මොන වගේද බලා ගන්න පුළුවන්. ඩ්‍රයිවර්ට ලැබෙන AC වෙන්ට්ස් කොහොමද? මේ වගේ දේවල්. ඉතින් අපිට මෙන්න මේ විදියට තමයි අපි ස්විච් එක ඔන් කරගත්තට පස්සේ අපිට මීටර් කන්සෝල් පැනල් එක බලා ගන්න හැකියාව ලැබෙන්නේ. මෙතන ස්පීඩෝමීටර් එක. එතකොට ඉන්ඩිකේට් කරන බල්බ්ස් ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපේ එන්ජින් එකේ හීට් එක, ෆුවල් ලෙවල් එක ඒ වගේ දේවල් අපිට මෙතන බලා ගන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම අපිට මෙන්න මේ වගේ ස්විචස් ලැබිලා තියෙනවා, ලයිට් ස්විචස්. එතකොට මෙතන අපිට ආෆ්ටර් මාකට් මොනවාරි ස්විචස් දාගන්න පුළුවන් නම් එයාලා ඒකට අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම අපේ ඔටෝ ඩෝ එකක් තියෙනවා. ඉතින් ඒක ක්ලෝස් කරගෙන ඕපන් කරගෙන අපිට මෙන්න මේ ස්විච් එක භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි කතා කරත් තියෙන සාමාන්‍යයෙන් අපේ සිග්නල් නැත්නම් අපි කතා කරන ටර්නින් ඉන්ඩිකේටර්ස්. එතකොට හෙඩ් ලෑම්ප්ස් ඒ වගේ දේවල් අපිට මෙතන බලා ගන්න හැකියාව ලැබෙනවා. මේ විදිහට ඒක බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි ටර්නින් ඉන්ඩිකේටර් එක අපි පාවිච්චි කරන සාමාන්‍ය විදිහට තමයි මේක භාවිතා වෙන්නේ. දකුණට ඒ වගේම වමට අපිට සාමාන්‍ය විදිහට ටර්නින් ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන වලට බලා ගන්න හැකියාව ලැබෙනවා වයිපර් ලිවර් එක. ඉතින් මේ විදිහට වයිපර් ලිවර්ස් ඔයගලන්ට බලා ගන්න හැකියාව තියෙනවා. ඒක සාමාන්‍ය දේවල් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඉතින් මේ බස් එකේ හෑන්ඩ් බ්‍රේක් එක ඇප්ලයි කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට රිලීස් කරන්න පුළුවන්. ඉතින් බස් එකේ හෑන්ඩ් බ්‍රේක් එක ඇප්ලයි කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඒ විදිහට තමයි මේ බස් එකේ හෑන්ඩ් බ්‍රේක් එක තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මම කිව්වා ගිය පහක මැනුවල් ගිය එකක් තමයි අපිට මේකේ ලැබෙන්නේ. ඉතින් රිවර්ස් එක මෙන්න මේ විදිහට බලනකොට අපේ අර නෝමල් අපි සාමාන්‍ය පදින සැහැල්ලු වාහනයක් වගේ නෙවෙයි මේකේ ගිය සිස්ටම් එක තියෙන්නේ. නමුත් සැහැල්ලු වාහනයක් විදිහට තමයි මේක ඩ්‍රයිව් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් වාහනේ ලැබිච්ච ඔරිජිනල් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක තාමත් වාහනේ තියෙනවා. ඉතින් පොඩි සෙටප් එකක් දාලා පොඩි මොඩිෆිකේෂන් එකක් කරලා තියෙනවා. නැත්තම් මේක ඔරිජිනල් කොටස් ඒ විදිහටම තාම බලා ගන්න පුළුවන්. මං කිව්වා මේ මයික් එකක් තියනවා කියලා අර අපි කතා කරපු ටොයෝටා කෝස්ට් එකේ වගේම. ඉතින් මෙන්න මෙතනින් ඒක ඔන් කරගන්න හැකියාව ලැබෙනවා අපිට. ඉතින් අපි අර පිටිපස්සේ ගමන් කරන පැසෙන්ජර්ස්ලාට අපිට කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ කොටස්ම තමයි මොඩිෆිකේෂන් කරලා තියෙන සෙටප් එකට ෆික්ස් කරලා. ඉතින් අර කැරකේ කියන්න පුළුවන් වගේ ක්‍රමයක් මේකේ මේගොල්ලෝ මොඩිෆිකේෂන් එකේදී ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් ඒ බස් එකේ හුඩ් ලෑම්ප්ස්. ඉතින් හුඩ් ලෑම්ප් ඔන් කරගන්න ඔෆ් කරගන්න ෆ්‍රන්ට් එක ඒ වගේ අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ විදිහට අපිට ස්විචස් ඔන් ඔෆ් කරලා මේ ලෑම්ප්ස් ඔෆ් ඔන් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මෙතන තමයි ලැබෙන්නේ අපේ AC කන්ට්‍රෝලර්ස් ලැබෙන තැන. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. වාහනේ මොන වගේ කූල් එකක්ද දැන් තියෙන්නේ, කොයි විදිහට දේශීයක වැඩ කරන්න කියලා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ටෙම්පරේචර් සාමාන්‍ය කන්ට්‍රෝල් කරන්න අපිට නෝමල් බේසික් කන්ට්‍රෝල් සිස්ටම් එකක් තමයි ලැබෙන්නේ ටෙම්පරේචර්. ඉතින් සාමාන්‍ය මේක අපිට අර බලන්න තුනත් වාහනේ හුරු වුණාට පස්සේ අඩු වැඩි කරගන්න හැකියාව තියෙනවා. ඉතින් හීට එකක් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්, AC එක, එතකොට කූල් එක, ඒ විදිහට මේ දේවල් බලා ගන්න පුළුවන්. නෝමල් බේසික් ඩෑෂ්බෝඩ් එකක් තමයි ලැබෙන්නේ. ඉතින් ගොඩක්ම පහසුවේ මේ වාහනේ ඔපරේට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මං කිව්ව හොඳ view එකක් තියෙනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි drive එකේ position එක ලැබෙන්නේ. ඉතින් හොඳ view එකක් බස් එකේ ලැබෙනවා. එතකොට අපි අර කතා කරපු third mirror එකක් මෙතන තියෙනවා. ඒ වගේම පොඩි කවුල් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට අර passenger කෙනෙක් යනවා නම් මෙතන එයාලට seat එකක් තියෙනවා. ඉතින් අර එහෙම යන්නේ නැති වෙලාවට අපිට හදිසියවත් එහා පැත්ත බලා ගන්න ඕන වුණාම අපිට මේ විදිහට ඒ බලා ගන්න හැකියාව තියෙන පොඩි කවුල් එකක් ලැබෙනවා. ඉතින් ඒ වගේ මෙන්න මෙතනින් ටාම් ෆේස් රිය මිරර් එක ලැබෙනවා අපේ පිටිපස්ස බලා ගන්න පුළුවන් කණ්ණාඩිය. ඉතින් එතනක් තියෙනවා ආෆ්ටර් මාකට් පොඩි මොඩිෆිකේෂන් එකක් කරපු ටීවී එකක්. ඉතින් ඒ ටීවී එකට තමයි අපේ පිටිපස්ස LCD ඩිස්ප්ලේ එක කනෙක්ට් කරලා තියෙන්නේ. ඒකත් එක්ක තමයි එතන වැඩ කරන්නේ. ඒක එතකොට ක්ලොක් එකක් ලැබෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් දෙකක් තියෙනවා. සාමාන්‍ය මට්ටමේ ඉඩක් තියෙන එකක්. ඉතින් අපි අර කතා කරන්නේ කැබි හෝල්ස් දෙකක් මෙතන අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඒ දේවල් තමයි විශේෂයෙන් බස් එකේ කතා කරන් තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඩ්‍රයිවර්ටත් හොඳින්ම එයා කන්ඩිෂන් එක ලැබෙන විදිහට AC කවුස් ඩිසයින් කරලා තියෙනවා මෙතන. ඉතින් කර්ටන්ස් දාලා ෆික්ස් කරලා ඒ වගේ දේවල් ආෆ්ටර් මාකට් මොඩිෆිකේෂන්ස් බස් එකේ කරලා තියෙනවා. ඒ දේවල් තමයි විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ. ඉතින් බස් එකේ අපිට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් ඩ්‍රයිවර්ට පවර් ෂටර්ස් තමයි මෙතන ලැබෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පවර් ෂටර්ස් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම එන්ජින් එක ගැන චුට්ටක් කතා කරොත් මම පොඩක් එන්ජින් එකක් පෙන්වන්නම්. ඉතින් සාමාන්‍යයෙන් ඩෑෂ්බෝඩ් එකේ කියන්න මට අමතක වුණා. මෙන්න මෙතන තියෙනවා 12 volt power outlet එකක්. ඒ වගේම
මේක 24 power track විදිහට පාවිච්චි කරනවා. සාමාන්‍ය එක control කරලා භාවිත කරන්න පුළුවන් විදිහට බස් එකේ නිර්මාණය කරලා තියෙනවා පොඩි පොඩි current controllers දාලා. ඉතින් ඒ වගේ මෙන්න මෙතන තියෙනවා පොඩි dashboard එකක්. ඒ වගේම engine එක ලැබෙන්නේ අපිට මෙන්න මෙතනින්. මෙතන ලැබෙනවා අපේ වාහනේ coolant එක අපිට දාගන්න පුළුවන්. අපේ radiator එකේ lid එක මෙන්න මෙතනින් බලාගන්න හැකියාව තියෙනවා. ඉතින් අපේ පාවිච්චි කරන කූලන්ට් එක නැත්තම් වතුර අපිට ෆිල්ටර් කරගන්න පුළුවන් විදියට මූඩිය ලැබෙන්නේ මෙතනින්. සාමාන්‍යයෙන් මේ කොටස විතරක් ඉවත් කරලා අපිට පුළුවන් අපේ එන්ජින් එකම ඕපන් කරන්න නැතුව අපිට සාමාන්‍යයෙන් මෙතන පාවිච්චි කරන්න පුළුවන් විදියට මේගොල්ලෝ මේක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මම කිව්වා මේක ලක්ෂරි බස් එකක් නිසා සවුන්ඩ් එක ගොඩක්ම ඇතුළට එන්නේ නැහැ. මොකද හොඳ සවුන්ඩ් ප්‍රූෆ් ක්වොලිටි එකක් එක්ක මේක තියෙන්න ඕනි. සාමාන්‍ය පැසෙන්ජර්ස්ලට අපහසුයක් නොවෙන්න මේක හොඳ සවුන්ඩ් ප්‍රූෆ් ක්වොලිටි එකක් එක්ක තියෙන්න ඕනි. මේ දේවල් ගැන තමයි ගොඩක්ම මේ බස් එක ඩිසයින් කරද්දි බලලා තියෙන්නේ. ඉතින් එන්ජින් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. එතන සෙකන්ඩ් ලොක් දෙකක්ම අපිට බලා ගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට එන්ජින් එක මේ බස් එකේ බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ඊට පස්සේ පේනවා ඇති සාමාන්‍යයෙන් සවුන්ඩ් ප්‍රූෆ් ක්වොලිටි එක ගොඩක්ම වැඩි වෙන තමයි මේ ලේයර්ස් දාලා බස් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් එන්ජින් එක මෙතනින් බලා ගන්න පුළුවන්. එන්ජින් ඔයිල් ෆිල් කර ගන්න පුළුවන් ලිඩ් එක ලැබෙනවා. සාමාන්‍යයෙන් පොඩි පොඩි රිපයර්ස් පවා කරගන්න තියෙන අර පහසුව ගොඩක් වැඩි මේ බස් එකේ. සාමාන්‍යයෙන් අපිට යටින් යනට වැඩිය මෙතනින් ටක් ගාලා එන්ජින් එක ඇක්සස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ කවුලින්ස් අපිට ටක් ගාලා දව ගන්න පුළුවන් විදියට තමයි මේවා ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අර සවුන්ඩ් ප්‍රූෆ් ක්වොලිටි එක ගැන කියද්දි මම පොඩ්ඩක් බස් එක ස්ටාර්ට් කරලා පෙන්නන්නම්. කොයි වගේද අපිට සද්ද ඇහෙන්නේ කියලා බස් එකේ. इंजिंग क्लोज करते मोन वे सौंड प्रूफ क्वालिटी सामान्य इंजिन के सदे अहिन्नति तरह सौंड गुडक अड़ना थिंक अन्े वे क्वालिटी बस सामान्य लक्षरी रईड गुडक सुधुसुई थिंक आम मेथनिंग अभी एसी अभी अवश्य मेक कंट्रोल ඒ දේවල් තමයි බස් එකේ විශේෂයෙන්ම අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු පොඩි POV drive එකක් දාලා drive experience එක කොයි වගේද මේ බස් එකේ අපිට ලැබෙන්නේ කියලා. ඉතින් අපිත් එක්ක ඉන්නවාද මේ MCT Rovers බස් එකේ හිමිකාරයා මේ රොෂාන් මහත්මයා. ඉතින් රොෂාන් මහත්මයා අපිට කියන්නකෝ චුට්ටක් කොහොමද ලක්ෂරි tour එකකට මේ බස් එක සම්බන්ධ කරගන්න පුළුවන් ඕන කෙනෙක්. ඇත්තටම MCT Rovers කියන Facebook page එක හරහා පුළුවන් ඔයාලට WhatsApp හරහා සම්බන්ධ වෙන්න. यगेम बिंदु हेत्त नमसीटर दहतुन की दुर्गत अंकेट अमृत मधुना माव संबंध कुलवा थिंग वेलट आवास अध्यापन चारिका विनोद चारिका यगेम उत्सव अवस्था सन्द संबंध अवश्य चारिका ओणेम गमन सन्द अब संबंध कुल मम डिस्क्रिप्शन बॉक्स के दाना डीटेल बस मनोदान कंटाक्ट करेंगे कहला इन सामान्यों अतन फुल मुदल साधारण मुदल एनसीटी टूर्स रिकमेंड करना पुलवा इधं डीटेल मम डिस्क्रिप्शन बॉक्स के दान
ඉතින් මම හිතනවා අද සාමාන්‍යයෙන් අපේ Mitsubishi Rosa බස් එක ගැන ඔයගොල්ලෝ යම් දෙයක් දැනගන්න ඇති කියලා සාමාන්‍ය මොනවද මේ බස් එකේ අන්තර්ගත වෙන්නේ ඉතින් සාමාන්‍ය මොන මොන වගේ දේවල්ද මේ බස් එකේ තියෙන්නේ ඉතින් ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක කොයි වගේද සාමාන්‍යයෙන් ගියර් සිස්ටම් එක කොයි වගේද ඉතින් සාමාන්‍යයෙන් අර ලක්ෂරි ටුවර් එකක් නැත්නම් සාමාන්‍යයෙන් ඔයාලා මොනවාරි දෙයකට මොනවාරියක් කරන බිස්නස් එකක් වගේ මේ වගේ දෙයකට යොමු වෙන්න කෙනෙක් ඉන්නවා නම් එයාලට සාමාන්‍යයෙන් වැදගත් වෙන්නේ ඇති සාමාන්‍ය මේ බස් එකේ මොනවද තියෙන්නේ बस कोई वगैरह यूज करोनी कि मैं वीडियो नैति थिंक हम दाम इन अद काह ब्यूट्यूब चानल सब्सक्राइब कर लाइक कर वाहन होना वाहन इंटरेस्ट तीन तेक् चानल बुलवंतर शेयर करना अलू वीडियो की हम हेमो परश्रम हेमोट तेरह सर नाई मम द काह ब्यूट्यूब चानल चाबी करना।